අනෙකුත් නායකයෝ එක එක බොරු එක එක පැතිවලට කියනකොට අපි පැහැදිලිවම කියලා තිබෙනවා 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවායි කියලා. රටේ පළාත් නමේම ජනතාවට අපි ඒ ප්‍රකාශය කරනවා. ඒක ක්‍රියාත්මක කරන්නට අපි මැලි වෙන්නේ නැහැ. මන්ත්‍රීතුමා අපි දැක්ක මේ විපක්ෂ නායකතුමා උතුරේ සංචාරය කරමින් 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව පවසමින් යනවා. ඔබතුමා දන්න විදිහට ඒක මේ පොලිස් සහ ඉඩම් බලතල සමගද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා කියන්නේ? ඔබතුමා ඒක ඉතුරු කියලා දැක්කේ නෑ නේද? එතුමා කියනවා මමත් මේ මාධ්‍යෙන් දැක්කේ උතුරට එක නීතියක් දකුණට එක නීතියක් බටහිරට එක නීතියක් නැගෙනහිරට එක නීතියක් තියන්න බෑ මුළු රටටම එක නීතියක් වෙන විදිහට දෙමළ ජනතාවට සිදුවිය යුතු සාධාරණ අවස්ථා ටික තමයි ලබා දෙන්නේ. හරිද? එතකොට 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අපි පළාත් සභාව ඇති කරපු සංකල්පයක් තියෙනවනේ. එතකොට මේ දැන් ප්‍රජා පොලිසිය වගේව දුන්නට ප්‍රශ්නයක් නැහැනේ. පරිසර පොලිසිය වගේව පළාත් සභාවට දුන්නට ප්‍රශ්නයක් නැහැ. මොකද ලංකාවේ අධ්‍යාපනයේ ඉස්කෝලවල වලින් විශාල ප්‍රමාණයක් දීලා තියෙන පළාත් සභාවල් වලට. ඉතින් ඒක තමයි අදහස් වෙන්නේ එකෙන්. එහෙම නැතුව මේ පොලිසිය සම්පූර්ණ බලතල ලබා දෙනවා කියන එක නෙමෙයි. මේ මට තියෙන ගැටලුව දැන් මේ විපක්ෂ නායකතුමා උතුරට කියලා කියන්නේ සමගි ජන බලවේගයේ අදහස නෙවෙයිද? එතුමාගේ පෞද්ගලික අදහස. නෑ 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 සමගි ජන බලවේගයේ වෙනුවෙන් තමයි එතුමා අදහස් ප්‍රකාශ කරන්නේ. දැන් ඔබතුමා මේ රජයේ මාධ්‍යෙන් වෙන්නේ නැති මේ කන්ෆියුස් උතුරේ ලොකු විශාල ප්‍රසාදයක් තියෙනවා. නිසා එතුමා දේශපාලනේ හොඳට දන්නෝ. අපේ එක්කෙනා පිටිපස්සෙන් එනවා. අපේ එක්කෙනා කියලා කිව්වේ ඉස්සර එක්කෙනා. ඒක යාගෙම තමයි අහන්නුනේ. යා මොකද්ද හිතුවේ කියලා. එයා කිසිම බලතලයක් දෙන්නේ නැහැ. නෑ මං අද කියන්නම්කො. එයා ජනාධිපති වුණොත් එයා ලේකම්ලගේ බලතල තියාගව තියාගන්න. ලියුම් ගායි ලියුම් අත්සන් කරයි අරක කරයි මේක කරයි ඊට පස්සේ තනි මෑන් වන් මෑන් ෂෝ. එච්චරයි කියන්නේ වන් මෑන්. වන් මෑන් සමට ත්‍රී වෙයි තුන් දෙනෙක් ඉන්න තුන් කට්ටුවක් යගේ ඉන්නවා. කියන්න ඕනේ ඒ සජවේ නමේ තියෙනවා.